වත්මන් මිනිසාගේ පරිභෝජන අවශ්‍යතා ලයිස්තුවේ ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අවශ්‍යතාවයකි විදුලිය. දිනක් තුල මිනිත්තුවක කාල පරාසයක සිදුවෙන විදුලි බල ඇන හිටීමකින් මිනිසාගේ දෛනික කාලසටහනම අවුල්සහගත විය හැක. ඒ තරම්ම විදුලි බල අවශ්‍යතාවය වර්තමාන මිනිසා සමග බැඳී පවතී. විදුලි පරිභෝජන අවශ්‍යතාවයේ දිනෙන් දින ඉහළ යාම නිසා වඩා පරිසර හිතකාමී විදුලි උත්පාදනයක් සිදු කරගත හැකි සුළං බල විදුලිය පිළිබඳ දව බොහෝ රටවල් අවධානය යොමු කර තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය නොරච්චෝලේ ප්‍රදේශයේ ඉදිකිරීම ආරම්භන්නේ මෙරට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 103ක ධාරිතාවක් එක් කිරීමේ අරමුණින්. මෙරට තුල පුද්ගලිකාංශය මගින් සුළං විදුලිය නිෂ්පාදනය කළද ලංකා විදුලි බල මණ්ඩලයට අයිතිවන පළමු සුළං බලාගාරය මන්නාරම සුළං විදුලි බලාගාරයයි. කිලෝමීටර් 12.5ක් පුරා සුළං විදුලි බලාගාරයේ සුළං පෙති 23ක් මන්නාරම වෙරළ තීරයේ සවිකරන අතර මෙවන විටත් එයින් 30ක් පමණ සවිකර අවසන්. වසරකට අඩු කාලයක් තුල ඉදිකළ මෙම ව්‍යාපෘතියට ඇමරිකන් ඩොලර් මිලියන 135ක් පමණ වැය කර තිබේ. විදුලි ඒකකයක් රුපියල් 8කට නිෂ්පාදනය කිරීමේ හැකියාව මෙම සුළං බලාගාරයට ඇත. නිරිතහා ඊසාන යන මෝසම් දෙකින්ම ඉතා හොඳින් සුළං ලැබෙන ප්‍රදේශය මන්නාරම නිසා බලාගාරයේ ඉදිකිරීමට මන්නාරම තෝරාගෙන තිබෙනවා. පක්ෂීන් සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර රේඩාර් පද්ධතියක් සවිකර ඇත නිසා සංචාරක කුරුළු රංචු දිවයිනට පැමිණෙන හා පිටවන විට මෙහි සුළං පෙති එකවර නවතා දැමීමේ හැකියාව පවතිනවා. සුළං බලය සූර්ය බලය මෙරට විදුලි නිෂ්පාදනයේ ප්‍රධාන විභවයන් ලෙස උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික අරමුණක් ලෙසද දක්වා තිබෙනවා. 2030 වන විට මෙරට සමස්ත විදුලි ජනනයෙන් 70%ක් පුනර්ජනනීය බල ශක්තිය මත රැඳවීමේ ඉලක්කය වෙත හඹා යන රජයේ කඩිනම් වැඩපිළිවෙල පැසසුම් සහගතය.